පසුගිය ආණ්ඩුව තියෙන කාලේ දිගින් දිගටම රාජ්‍ය සම්පත් විකිණීමේ විරුද්ධව පෙනී හිටපු කට්ටිය. හම්බන්තොට වරාය විකුණන වෙලාවේ අපි ඒකට විරුද්ධව සටන් කරා. ඒකට දඬුවම් පවා ලැබුවා. ඒ ප්‍රතිපත්තිය අපි කිසිසේත්ම වෙනස් වෙලා නැහැ. ජනාධිපතිතුමා නැගිටින පරිරණ සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ ඒ ප්‍රතිපත්තියම. එතුමා මත්තල විකුණන එක ප්‍රතික්ෂේප කරා. කංගසුද්දරේ වරාය විකුණන එක ප්‍රතික්ෂේප කරා. ඒ වගේම නැගිටින පරිරණ විකුණන්නේ එතුමා සූදානම් නැහැ. එතුමා යෝජනා කළා තිබෙන්නේ නැගිටින පරිරණ පාලනය කිරීම 100ට 100ක් ලංකාවේ සමාගමකට බාර දීලා ඒ සමාගමේ දේශීය හෝ විදේශික ආයෝජකයන්ට ආයෝජනය කරන්න අවශ්‍ය නම් 150කට වඩා අඩු ප්‍රමාණයක් ආයෝජනය කරන්න පුළුවන් කියලා. එහෙම කරන පළවෙනි ආයතනය නෙමෙයි මේ නැගිටින පරිරණ රජයේ ඕනතරම් ආයතන තියෙනවා. ඒ වගේ දේශීය විදේශීය ආයතන ආයෝජනය කරපු මේ වරාය යම්කිසි කොටසක් යම්කිසි ආයෝජනයක් වෙනවා කියන එක මේ වරාය විකිණීම කියලා වැරදි අර්ථකථනයක යෙදෙනවා කියලා අපි හැම කෙනාගේම ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ වැරදි අර්ථකථනයට හැඟීම් වලට වහල් වෙලා අහුවෙන්න එපා කියලා අපි රටට ආදරය කරන සියලු දෙනාගේ ඉල්ලා සිටිනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.